අද මං අරගෙන ආවේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් විතරක් පාවිච්චි කරලා රසට ලේසියෙන් වරදින්න නැතුව අලු ටොෆි හදාගන්න විදිහ. දැන් අපි බලමු මේක හදාගන්න මොනවද ඕන කරන්න කියලා. මම මෙතන අල ග්‍රෑම් 500ක් හොඳට තම්බලා පොතු ඇරලා කැලි නැති වෙන්න හොඳට පොඩි කරලා අරගෙන තියෙනවා. ඉතින් අල පොඩි කරගනින්දි පොඩ්ඩක්වත් කැලි නැති වෙන්න හොඳට පොඩි කරගන්න ඕන. ඊට පස්සේ සීනි ග්‍රෑම් 650ක් එන්සල් 5ක් බෙදලා හොඳට කුඩු කරලා අරගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අල ටොෆි එක හදාගන්න ටිකක් ඉඩ තියෙන භාජනයක් අරගෙන ඒකට හොඳට පොඩි කරගනිපු අල ටිකයි සීනි ටිකයි දාගෙන හොඳට කලවම් කරගන්න ඕන. මේ විදිහට අල ටිකයි සීනි ටිකයි හොඳට කලවම් වුණාට පස්සේ මම මේක ලිපෙන් තියා ගන්නවා. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මේක දිගටම කලවම් කරන්න ඕන. දැන් මම මේකට ලුණු කුඩු තේහෙනි කාලක් විතර දාගෙන හොඳට කලවම් කරගන්නවා. දැන් මේ විනාඩි 10කට පස්සේ දැන් මේ මිශ්‍රණය ටිකක් ඝන වෙලා තියෙන්නේ. ඔයාලට පේනවද බුබුලු දාගෙන එනවා. මේ වෙලාවේදී කුඩු කරගත්තේ එන්සාල් කුඩු ටිකක් දාගෙන හොඳට කලවම් කරගන්නවා. ඔයාලට එන්සාල් නැත්නම් වැනිලා තේ හැඳි භාගයක් වුණත් මේකට දාගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ගින්දර අඩුවෙන් තියාගෙන මේ අලු ටොෆි එක හදාගන්න ටිකක් වෙලාව වැඩිපුර ගියා වුණත් අපිට මේ අලු ටොෆි එකේ පදම වරදින්නේ නැතුව ලස්සනට හරි පදමට ගන්න පුළුවන් ගින්දර අඩුවෙන් තියාගෙන හදාගත්තොත්. දැන් මේ මිශ්‍රණය ගොඩක්ම ඝන මට්ටමකට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ අල ටොෆි එක හදාගැනෙද්දී නොනවත්වාම කලවම් කරගන්න ඕන. දැන් මේ අල ටොෆි මිශ්‍රණය පදම හරියාගෙන එන්නේ. මේ වගේ අලු ටොපි මිශ්‍රණයක ගුලියට එන පදමට ආවට පස්සේ ලිප ඔෆ් කරගෙන බටර් හරි තෙල් හරි ගාගත්ත ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාගෙන ඉක්මනින් තුනී කරගන්න ඕන. මේක හොඳට තුනී කරගෙන රස්නේ පිටින්ම අල ටොෆි එක කෑලි වලට කපා ගන්න ඕන. ඉතින් මේක නියුනට පස්සේ කෑලි කපා ගන්න ටිකක් අමාරුයි.
මේ විදියට කපාගෙන කෑලි වෙන් කරගන්නේ නැතුව මේක හොඳට නිවෙනකන් තියාගන්නවා. දැන් මේ විනාඩි 30කට පස්සේ දැන් මේක කෑලි වෙන් කරගන්න පුළුවන් මට්ටමට නිවිලා තියෙන්නේ. විනාඩි 30කට විතර පස්සේ මේ විදියට කෑලි වෙන් කරගන්නවා. ඉතින් ගොඩක් රසයි මේ විදියට අල ටොෆි එක හදාගත්තම පදම වර්ධින්නෙත් නැහැ. ඉතින් මේ පාර අලුත් අවුරුද්දට හරිම ලේසියෙන් ඔයාලටත් පුළුවන් මේ විදියට අල ටොෆි හදාගන්න. ආදරයෙන් මතක් කරනවා මගේ channel එකත් subscribe කරන්න කියලා. හැමෝටම සුබ දවසක්.